සාදරෙන් පිළිගන්න අපේ මදුන් ස්වීට් හෝම් YouTube channel එකට. ඉතින් ඔයාලා තාමත් අපිව subscribe කරලා නැත්නම් පහල තියෙන subscribe button එක click කරලා දැම bell icon එකත් click කරලා අපිත් එක්ක join වෙන්න. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්න හදන්නේ ගෙදරදීම ලේසියෙන් විනාඩි 5 හදාගන්න පුළුවන් toast cake. ඒ කියන්නේ අපේ කේක් ජාතිවල mini cake එක හදාගන්නේ කොහොමද කියලා. ඉතින් බලමු හද මේ අපේ කේක් එක හදාගන්නේ කොහොමද කියලා. ඉතින් අපිට අද මේ සඳහා ඕන වෙනවා පාන් පිටි කෝප්ප භාගයක්. ඒ වගේම බටර් දිය කරගත්ත බටර් මෙතන තියෙන්නේ. ඔයාලට පුළුවන් මේ සඳහා ඕනනම් එළවලු තෙල් භාවිත කරන්න පුළුවන්. ඉතින් මම මෙතන ආධාරම් තියනවා දිය කරගත්ත බටර් කෝප්ප කාලා. ඒ වගේම විතරයක් සීනි මේසෑඳි තුනක්. මම සීනි මේසෑඳි තුන අරන් තියෙන්නේ කුඩු කරගෙන. ඒ වගේම මෙතන තියනවා කිරි ෆ්‍රෙෂ් මිල්ක් කරි. එහෙම නැත්නම් ඔයාලා බොන ඕනම කිරි ජාතියක කිරි ගන්න පුළුවන්. මේ සැන්ඩ්විච් දෙකක්. ඒ වගේම බේකින් පවුඩර් වැනිලා සෝපයක් ඕන වෙනවා. ඉතින් අපි දැන් බලමු මේක හදන්නේ කොහොමද කියලා. ඉතින් අපි මුලින්ම කරන්න ඕන අපේ බිත්තරය අරගෙන ඒක බෝල් එකකට දාගන්න ඕන. ඊළඟට අපේ සීනි මේසෙන්ද තුනත් මේකට දාගෙන අපි මේක හොඳට බැටර් එකක් වෙනකම් මේ විදිහට කවලම් කරගන්න ඕනේ, වික්ස් කරගන්න ඕනේ. ඉතින් අපි ඊළඟට මේකට අපේ කී මේසෙන්ද දෙකයි ඒ වගේම දිය කරගත්ත බටර් මේස කෝප්ප කාලයි දාලා හොඳට කවලම් කරන්න ඕන. ඊළඟට අපි අපේ වැනිලා මේ තේ හැන්දක් දාගෙන මේ මිශ්‍රණය හොඳට කවලම් කරගන්නවා. ඉතින් දැන් මම අපේ මේ පාම් පිටි කෝප්ප භාගෙත් මේකට එකතු කරගන්නවා. ඔයාලට පුළුවන් මම මෙතන අරන් තියෙන පාම් පිටි වලට කේක් පිටි ගන්නත් පුළුවන්. ඊළඟට බේකින් පවුඩර් තේ හැඳි භාගයක් අපි මේ මිශ්‍රණයට දාගන්නවා. ඒ වගේම ඔයාලට පුළුවන් ඔයාලා ඇත්තට මම මේක හදන්නේ වැන් රහටනේ. ඔයාලා මේක චොකලට් රසර කන්න ආසයි නම් ඔයාලට පුළුවන් මේක චොකලට් කුඩු ටිකක් ඒ වගේම චොකලට් එසන්ස් මේකට දාගන්න. අපි දැන් මේක බැටර් එකක් කෙනකම් හොඳට කවලම් කරගමු. ඒ වගේම ඔයාලා තව තව රසවල සමහරක් අය ඉන්නවා, ස්ට්‍රෝබෙරි රසට සමහරක් අය ඉන්නවා, අන්නාසි රසට, මේ වගේ ඒ වගේ ඔයාලා කැමති රසකට يعني ඔයාලා දැන් චොකලට් එක නම් අපි චොකලට් එසන්ස් දානවානේ. ඒ වුණාට මේ ඔයාලා මේ වැනිලා එකට අමතරව දැන් මේ පාටට ඔයාලා වෙන රස වලට ආසයි නම් ඔයාලට පුළුවන් ඒ එසන්ස් පොඩ්ඩකුත් මේකට එකතු කරගන්න. ඉතින් දැන් අපේ බැටර් එක නම් හදලා ඉවරයි. ඉතින් අපි දැන් මේක ටෝස්ට් කරන විදිය බලන්න. ඉතින් මම දැන් මගේ ටෝස්ටරේ බටර් ටිකක් තවරගෙන තියෙන ඉතින් ඔයාලට පුළුවන් මේකට එළවලු තෙල් ටිකක් හරි බටර් ටිකක් හරි මේක හොඳින් තවරගන්න. මේ දෙපැත්තෙම තවරගන්න ඕන නම් තමයි වඩා හොඳ. ඉතින් අපි දැන් අපේ හැන්දකින් මේ විදිහට ඉතින් ඔයාලත් මේ විදිහ දාගන්න. يعني මෙතන මේ වලක් වගේ තියෙන මේ මැද හරියට විතරක් දාගන්න. මේ වගේ ටිකක් පිට යවා ගන්න එපා. මගේ ඉතින් පොඩ්ඩක් පිට ගියා. ඉතින් දැන් අපිට තියෙන්නේ මේක මෙහෙම වහලා ස්විච් එක ඔන් කරලා විනාඩි 5ක් යනකම් අපි මේක තියන්න ඕන. ඉතින් අපි බලමු අපේ විනාඩි 5කට පස්සේ අපේ ටෝස්ට් කේක් එක කොහොමද තියෙන්නේ කියලා. ඉතින් මේ තියෙන්නේ අපේ ටෝස්ටර් එකේ විනාඩි 5ක් බේක් කරගත් අපේ ටෝස්ටර් කේක් එක.
ඉතිං හොයාට පුළුවන්. තේ වෙලාවට කන්න මුකුත් නැත්තම් ගෙදර තියෙන මේ අඩුමුකුරුම ටික දාලා ඔයාලට විනාඩි 5ක් ඇතුළත මේ වගේ ටෝස්ට් එකක් ටිකක් හදාගන්න. ඉතින් අද මම හදපු එක පිටරයක් දාලා හදපු මිශ්‍රණයෙන් ඔයාලට පුළුවන් ටෝස්ට් එකක් 10ක් 12ක් විතර හදාගන්න පුළුවන්. ඉතින් ඔයාලට කවුරු හරි ඉතින් නෑද අය කියලුවේ කාවහුණා තේ දෙන දෙයක් නැතුණත් මේක ටක් ගාලා හදලා දෙන්න පුළුවන්. ඉතින් ඒ වෙලාවට ඔයාලට පුළුවන් මේක උඩින් අයිසින් සීන් ටිකක් වගේ ඉහලා දෙන්න පුළුවන්. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙයි කියලා. ඉතින් ඔයාලත් මේක හදලා රස විඳින කියන ගමන් තාමත් මගේ channel එක subscribe කරලා නැත්තම් ඔයාලා දැන් මේක subscribe කරලා පහල තියෙන bell icon එකත් click කරන්න. ඉතින් ඔයාලට සුබ දවසක්.